සුබ දවසක් වේවා ආදරම් මිතාති පුතේ දුවේ දෙවියන් වහන්සේගේ ආදරයයි මිනිසුන්ගේ ආදරය අතර ලොකු වෙනසක් තියෙනවා ඒ වෙනස තමයි දැන් මිනිස්සෙක් වශයෙන් මට අහන්න පුළුවන් ඔයා මට ආදරෙයිද කියලා එතකොට ඒ පුද්ගලයා කිව්වොත් කාරිය ඔව් මම ඔයාට ගොඩක් ආදරෙයි කියලා එතකොට ඊළඟ වචන එනවා එහෙනම් මට දුකක් දෙන්න එපා මාව සන්තෝෂයෙන් තියාගන්න මාව බලා ගන්න මට ගොඩාක් ආදරය කරන්න එතකොට මට ඒක හරියටම දැනෙවි කියලා කියනවා දැන් ජේ ස්වාමීන් වහන්සේ තිතමත් පැහැදිලිව ජොම්තුමාගේ සුවිශේෂී 21 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ ඉඳලා අහනවා පේදුරු අනිත් ඔක්කොටම වඩා ඔයා මට ආදරේද කියලා අහනවා පේදුරුට පොඩ්ඩක් දුකක් හිතෙනවා ඇයි දෙයියනේ මෙයා මේ මෙච්චර මම දන්නවා එයා දන්නවනේ මං ආදරෙයි කියලා දැනගෙනත් මේ ජේ ස්වාමීන් වහන්සේ ඇයි මගෙන් ආදරේද කියලා අහන්නේ හැබැයි ආදරේද කියලා අහපුවාම ස්වාමීන් වහන්සේ කියන්නේ නේ එහෙනම් මට ගොඩක් ආදරේ කරලා මාව බලා ගන්න මාව ආරක්ෂා කරන්න මගේ අඩුපාඩුකම් එකක්වත් තියන්න ඉඩ නොදී හැම දෙයක්ම කලට වේලාවට ඉෂ්ට කරලා දෙන්න කියලා එහෙම කිව්වද නැහැ ඊට වඩා හත්පසින් වෙනස් දෙයක් කියනවා මොනවද කියන්නේ ඔබ මට ගොඩක් ආදරේ නම් බැටළුවන්න මගේ බැටළුවන්න පෝෂණය කරන්න ඔබ මට ගොඩක් ආදරේ නම් මගේ බැටළුවන්ට ආදරය කරන්න රත්නම් මේ තාත්තේ පුතේ දුවේ මේක තමයි ප්‍රේමය දැන් අද අපි ප්‍රේමය කියන ආදරේ නාමයෙන් සණ්ඩු කරන්නේ අද ප්‍රේමේ නාමයෙන් අපි කලකිරලා ඉන්නේ ප්‍රේමේ නාමයෙන් අපි තැති අරගෙන ඉන්නේ මාව දාලයයිද මට බොරු කරයිද මාව බොරු කියයිද මාව රවට්ටයිද මේව තමයි දැන් මේ ප්‍රේමේ තුලට ඇවිල්ලා තියෙන්නේ අපි ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම ඉල්ලුවේ ඔයා මට ආදරේ නම් ඔබ පුළුවන් තරම් අනිත්‍යව බලාගෙන ආදරේ කරලා කන්න බොන්න දීලා අප උපස්ථාන කරලා ඒගොල්ලන්ට සතුටක් දෙන්න මෙතන තමයි ඔබට මට මේ දෙවියන් වහන්සේ ළඟ ඉන්නකොට අපේ ජීවිත වෙනස් වෙනවයි කියන එක දැනෙන්න පටන් ගන්න. ඒ නිසා රත්නම් මේ තාත්ති පුතේ දුවේ මායාවකට අපි අසු නොවෙමු. ප්‍රේමය කියන දේ ලස්සන දෙයක්. ඒ නිසා ස්වාමීන් වහන්සේ කිව්වේ ඔබ ගිහිල්ලා ප්‍රේම කරන්න කියලා කිව්වේ නෑ. මම ඔබට ප්‍රේම කරන්නක් මෙන් ඔබ අසල්වැසියාට ප්‍රේම කරන්න. ඒ නිසා කාලේ ඇවිල්ලා ඔබ මෙතුවක්කල් ඔබේ ආදරේ ප්‍රේමයේ වෙනුවෙන් දුක් වුණා නම් ඇඬුවා නම් කරදර වුණා නම් මේගොල්ලෝ මට සැලකුවේ නැහැ ඒගොල්ලෝ මාව බලාගත්තේ නැහැ ඒගොල්ලෝ මට මේ මොහොතේ උදව් උපකාර කරේ නැහැ කියන දේ ඔබ මෙතුවක්කල් කිව්වා නම් අද අපි තීන්දුවක් ගනිමු මම ඒ දේ අහන්නේ නැතුව එයාගේ ආදරය මට දැනෙනවා නම් මම එයාට බලාපොරොත්තු වෙනවා එයා කරන සේවය එයා කරන හොඳ දේවල් ලස්සනට කරගෙන යන්න මමත් එයාට උදව්වක් දෙන්නට යනවා එහෙම සිතුවිල්ලක් ඔබේ ජීවිතේ පහළ වුණොත් ඔබ ජීවතුන් අතර ඉන්න ශුද්ධවන්තයෙක් ශුද්ධවන්තියක් බවට පත් වේවි අම්මේ තාත්තේ පුතේ දිවේ චිසපේඩයි